නමෝතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස. ඒක දම්මං භිකවේ පජහත අහංබෝ පාටිභූගු අනාගමිතාය කතමං ඒක දම්මං මානංභිකවේක දම්මං පජහත අහංබෝ පාටිභූගෝ, අනාගාමිතායාති විශ්වයේ සුන්දරතම කතාවක් තියෙනව නං ඒ භාග්‍යවතුන් වහන්සකි දේශනාවයි. පින්වත්න ඔබයි මමයි අම්මගේ කුසට ඇවිල්ල ටික දවසක් ගියාට පස්සෙ කං එහෙන්න පටන් ගන්නවා. එතනිදල මේ මොහොත වෙනකං ඇහෙනවා ඇහෙන ඇහෙන දේවල් ඔබමාව පටලව පටලවා අවුලව අවුලවා මේ සංසාරයේ ඇවිද්ධවන්ඩ උදව් කරන ශබ්දමයි. ඒත් කල්ප ගානකට පස්සේ ලෝතුරා බුදු කෙනෙක් පහළ වෙලා බුදුමවිින් වදාරන දෙසුම ඇහනොත් ඒ සියලු ද්දුක්ගැහැට නිවන කතාවක් මයි. ඒ සුන්දර කතාව ඒ දුග්‍යහැට නිවන කතාව පින්මත්ි හැම දා මැහුවත්කමක් නෑ. මිනිස්සු කියනවා කෝයිඉතින් බණහලා බනහලා කාටද හරිගිය කියලා. බහලා හරිගිය පපුතමයෝ අන්්‍යා කොන්්ඩං්්‍ය මහරහතන් වහන්සේගේ පටන් කීනවක් වැඩ හිටියද. ොද න්නහන්සේල දක් ෑන කිය කවුරුවර කිවෝත්. පිින්වත්ති අද කාලේ බණහල නිවිච්ච මිනිස්සු නැද්ද. ඇතැම්විට මඟ පල ලබලවෙන්න පුළුවන් නො ලබලවෙන්න පුළුවන්. එහෙමනත් අඩුගානේ බාහිරට පේනෙ චර්යාවන් වෙනස්ච්ච ඔගේ ජීවිතවල සැනසිල්ල උදාව කර ගත්තමිනිස්සු සාමාන්‍ය මේ දේශනාව යම්මට්ටමකින් අහලා. දෙ තන්නකු මේ දේශනාව කරන මම වුනත් පින්වත්නී මේ ධර්මය අහල තිබුන් නැත්තන් මේ මේ වගේ සහැල්ලූ මානසිකත්යකින්හි දීවිද. දෙ මේ බණහන ඔබ කොච්චර දුවනයිද මෙදූනාය අතරත් පින්මත්නී දිව්වට ධර්මය පිළිබඳ යම් විශ්වාසයක් යම් කිසි භාවිතයක් ඇතුව තමන්ග ජීවිතය ඇතුළේ දිවවට ඒත් ඒවත් කමටහංකරන වැඩරන මනිසුත් ඉන්න පුරුවන් නමු පිමත්නී මිසසර දවන්ඩ මයි කරුණු හැදුනේ දුවන සංසාර නවත් අන්ඩ කරනු හදාපුඒ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක් අදත් ඔබට පැහැදිලි කරලා දෙනවා මොකදද බුදුහා මුදුරු වධාරණව පින්වත්නි මේ සූත්‍රයේදී මේ මාන සූත්‍රයේ අපිට හම්බෙන්න්නේ කුද්දක නිකා යිතිබුත්තක පාලියයේ මහනින එක ධර්මයක් තියෙනවා මේ ධර්මය දුරුකරුත් ආරණවත්තයෙන් එකක දුරලතාවත් තියෙනවා. මේක දුරු කළොත්. මම තොපට අනාගාමී බවට පොරුන්දු වෙනවා බලන්නක. බුදුරු පින්මත්නිි ලෝතුරා බුදුරුන්ගේ මමුවින් මධරපුවා බොරුුවන්න එනෙ. මම ඔබට පොරුන්දු වෙනවා මෙන්න මේ වැඩේ කළොත් ඔබට මේ ප්‍රතිඵලය හම්බෙනකි. පින් අත්න බුදුමුවින් පොරුන්දු වෙනවා මහනිනි මං ඔබට පොරුන්දු වෙනවා මෙන්න මේ මානයේ නැතිකර ගත්තුත් මේ මානයේ කියන ස්වභාවේ නැතිකර ගත්තොත් ඔබට අනාගාමි වෙන්න පුළුවන් කියලා පින්මත්න සූත්‍රයේ කියන මිසසර අනන්ත සැරිසරන අපි මේ දුගතියට යන්නෙම මානයේ මත්වෙලාම තමයි කියල් දැමානයකි උබහම දැම්ම තේරු ගන්න එපා ැ බන මානය කියන්නේ මර අරයනං හරි මාන්න අධිකයි කියව මිනිස්සු කියන්නටකක් ඔය සාමාන්‍යෙන් තමන් උසස් කොට සලකමින් අනිත් කට්ටිය පහත් කොට සලකමින් ඉන්න. ඔය අයටන මිනිස්සු කියන උද්දච්චකම මානය උද්ඩගුකොමකි කියා කියන්නේ. ඒ ඒ අර්තයෙන් විත්තරක්ම එකක දකින්න දෙපා මේි විස කර ොම පස්ස අපි බුද්ධ භාෂිතය හාමකු භාෂිතය කියනවා මකදද මේ මානයේ මත්ත්‍රච්චාය තමයි දුගතියට යන්නේ. එතකොට නුව නැතියය මානය මනාකොට දැනගෙන අයිංකරලාම දාගන්නවා. එතකොට මානේ අයින් කරලාම දාපු අය. ආය මේ කාමලෝකයට උපදින්ඩ එන්නේෙ නෑ කියල දේශනා කලා. පින්වත් කාම ලෝකට උපදිින්න්ටෙ එන්නනෑ කියන්න කක්ද. කාමරාග පටික් කියෙන තත්ත්වයන්ට පහර දුන්නහම් මොකද වෙන්නේ. එකෙන් දස්ස සංයෝජනවල එතන්ට පහර දෙෙනවා කියන්න. ඒ කාමරාග පටිග ප්‍රහාණේ දක්වා පුද්ලයෙක් වෙහෙසෙනවා කියලා කියන්න පින්වත් නීතිින් එඒහට නආගාමී නැවත නො පැමිණේ ඔහු මරණම් මතු ඒ කාන්තයෙන් බම්බලොවූඋ පදින ඒ අනාගාමී තත්වයට පත්වෙනවා කියනක නමයි මේ සූත්‍රදේශනාව පැහැදිලි කරන්නේ. පින්වති දැන් ඔබට ම ඉතුරු කාරණාවට යන්න කලින් අපි මේ වගේ සූත්‍රදේශනා තව මොුණ ගැහනොත්‍ර පිටකේ මාන සම්බන්ධ සූත්‍රදේශනා. එතකොට මානයෙන නොයකුත් කතා. පින්වති දැ න මානකාම කියල සූත්‍ර ඇත්තින සංයුත්ත නිකාය දවත සංයුත්තය එකතිවා මානම් පහය සුස මාහිතත්වෝ කිය. කියන මානයේ අයින් කරලා මේ සිත එක කරගන්න සුසමාහිත හිතක් ඇති කර ගඩ වෙන්නේ මාන නැති කළ තමයි.කට මේ සංසාර ප්‍රශ්නය විසඳගන්න. සංසාර ප්‍රශ්නය විසඳගඩ මානයේ දුරකිරීම කියනෙකි ඉතා වැදගත් කියන බව මේ දි පැහැදිලි වෙනවා. පින්වති මානය කියලා කිවු ගමන් ඔය අපිට මතක් වෙන අර්ථයට වඩා. ලොකු කතාවක් දැන් බෞද්ධ ගැන්නීන්වල මානය කියන කාරණාව ඇතුළෙම තමයි මේ මම කියන පුද්ගලෑ ඉන්නේ. අස්මිමානය නිවන් දකින වැඩ පිළිවෙලෙහි පලමේනෙම වැඩේ තමයි නැත්තං ලස සංයෝජන ප්‍රහාණයහි පලවෙනිම වැඩේ තමයි පලවෙනි සයෝජනය තමයි සක්කායිදිට්ටිය ප්‍රහාණය කරන එක ර සක්කායිදිට්ටි කියලා කියන්නෙම මේ මමත්වය කියන සංකල්පෙන් මගේ කියන හැඟීමම් බලන එක මම කියලා කෙනෙක් න මානයක් කෙනෙකුට තියෙනවා කියන්නම මගේ කියන හැඟීම මම කියන මනෝභාවය නෙම කියන්න එතකට ම කියන නවභාවවයමි සිද්ගලක් ගාවව නැවෙනවා කියන්නේ තුළ මානය නැතිවෙනවා යම්කිසිේගා මානය නැතිවෙනවාදයාට ම කියන හැඟීම නැතිවරවා එන්න මේ පොඩිකතාවක් කියෙම නෙවෙයි ඉත් මානය බෞද්ධය ගැනීමෙන් නවා ආකාරයකට උගන්නනවා. සේ අස්ස සයෝ හමස් මීති මානෝ. ඒයන්නේ උසස්බු පුද්ගලයෝ එකැන දැන් අපි සාමාන්‍යෙන් මානය ගැන කියනවනේ සේයමාන සදිසමාන හීනමාන කියලා අවස්සා තුනක් ඒ කියන්නේ දැන්. බුදු දහම කියනවා සේයමාන සය මාන ගැන මම මේ ම කිය කෙනෙකින්න මේ ම කියන කියෙන අනිත්තයට වැඩි බොහෝ උසස්ස කියලා රූපෙන් ධනෙන් බලයිෙන් දැනුමෙන් ඔය වගේ නොයකුත්තේ වගේ පිරිස් බලෙන් අනිත්තයට වැඩිය උසස් කියලා යම් කිසි කෙනෙකුත් නි රෝගීකමෙන් එහෙම හිතෙනවනං එකට සයමාන කියලා සාමාන්‍ය අර්ථයෙන් කියනවා. තොටස අධ සමාන කියලා කියනම්මකදද දැන් ඒ එයා හා සමානයි මං ගොල්ලට වගේ අපිටත් ත්තිනවා ගොලට වගේම අපිටත් වාහනයක් තියෙනවා ගොලට වගේම ඒගොලට වගේම දැනුමම් මටත්තියෙනවා එගුලන්ට වගේම රූපයක් මටත්තියනවා යට වගේම ආදරයක් මටත් ලැබෙනවා නරවිදිහයට නිකං සමානකොට හිතන එකට අපි කියනවා සදිස්මාන කියලා ඊළඟට ද මිනිස්සුයේ සදිසමාන සතුට වෙනවානේ යමුකිසි ආර්ථික මට්ටමක සමාජ මට්ටමක අප සහර පන්ති වල සතු අපි ඒ පන්තිය ළමයි එම කියන් සමහර ළමයි කියන්න මම ඒ පන්ති මම සුප කලාසේ එක ලාමක් එක තුර සුපකලාස කියන අනිත් ලමයි හා සමානව තමන්ව දැකල යාමුතු ආඩම්බරයක් ගන්න පල්ලයා පන්තිවර ළමයිට ඇත්ත සුප නොවන පන්ති කියෙලා ඔේ අඳුනා ගත්ත පන්තිය නොටි මරිස් කොරල එතකොට ඒ පන්තියේ ළමයි දිහා බලල මෙයා ඇතිකර ගන්නම මාන්‍යයක් මොකදද මමයින්නේ උසස් ඇ ලකුණ වැඩියෙන් ගන්න ළමයිගේ පන්තිය කියලාය අතතිව මොකද වෙන්න දන්නතු ධර්මාණුකළල ගත්හ මේ දරුව තුළ පපාපින්මති හටගන්නේ මත්ව තමයි මේ දියුණුුව මේ වැඩෙන්නේ මමන් කාරය තම වැඩෙන්නේ. එෙනං නිවන් දකින වැඩ පිරි පිර පළවෙනි ගැටලුවවත් ප පලනි ගැටලුවත් ිහන්න නැ පලවෙනි අඩියපත් යන්න හැකියාවක් නෑ දිගින්දිකට මේ මානය දියුණුවීම නිසා. එතකොට හීන හීන මාන කියන එක පින්වත්න මොකදදදැන් හීන මාන මට හෙම නෑ ම ඒ වගේ කෙනෙක් නෙමෙයි අපිට යාලට වගේ සල්ලි නෑ එයාලට වගේ දැනුමන යාලට වගේ බලය නෑ බලන යාට වගේ ආදරයන්න එගුලන්ටනං කීකරු ලමයින්න්න අපිට කීකරලමයින එකගුලන්ටනං හොඳ අම්ිෙක්තාත්තක්කන්න මට හොදාම්මක්තාත්ෙක් නෑ එයාටරන හොඳ නෙක් මහත්ත එක්ඉන්නම අපිට එහෙම නෑ වගේ හැකිීම සමහරයි තුළ ඇතිවෙන කිය අපිතමුද අන්න ඒක තමා පින්වතිම හනමාද එතනම කද්ධතින ඉඩ පස්සේ එගොලු වගේ වීම සඳහා කණ්ඩ සටනක් ඔබගාව ඇතිවෙන තකට තුළත් ඇතිවෙන්නම රාගය දවේශෂය මෝහය මයි. එවගේ මේ ගොල්ල ඔබ අභි්වායම් පිළිබඳ ඔබට යම් කිසියාාකාරයක සිත්්‍ය ඇවුලක් තියනෙනවා. පීට නයක් ති න ඒක දැන්ගුවේ පුංචි බාලාලතුල පවප පින් මත්ම මේ එක තියෙන බලනක පංචි ල පුංචි ළමයි මේ පුංචි කාලේ අම්ම වැඩියෙන් ආදරේ කාටද. අම්ම වැඩියෙන් ආදරේ කාටද. දෙ ලොකු වක්ක හිතනොමලු. මල්ලි නංගිව වඩාගන්නේ අම්ම දැන් එවා පේන වක්කට ොද අක්කව වඩාගත්ත කාලයකට මතක නෑනෙ එදැම් බලන මල්ිට විතරයි වැඩියෙන් ආදරේ නගි විතරයි වැඩියෙන් ආදරේ මට ආදර න මටම්ම එකෙදර ඉන්න එපා වෙලතිෙන්නේ. අන්නේ වගේ හැකින් ඇති කරගන්න. ත මෙහනම් මම කියන පුද්ගලයෙක් ඉන්න නිසයි මේ හැඟීම ඇති කරගන්නේ මේ සාමාන්‍ය මනුස්සේෙක්ට පින්වත්න්නේ. රූපවේදනා සංඥාසාංකර වි්ඥාන විදිහට ස්කන්ද විදිහයට ධාතු විදිහටදැංහර ජාතු දාහට කර දන්න පුළුවන් කරමයකුත් තිනඕනේ අපි සාමාන්‍යෙන් කිවෝතුන් පටව්‍යාපෝතේජෝවායෝ විදිහට සතරමහ බෝත ධාතුව එතකොට ආකාස විඤ්ඥාන කියලා ඔ මනෝමය නැතන් ආකාසවිඤ්ඥාන කියලා හඳුන්වන අනිෙකුද දාතකොට සුත් එක තුවෙච් චමයි පද්ජලයෙකෙන්නේ කියන රහ ආකාරයක ධාතු සම්බන්ධයෙන්. එ දහටතා කාරෙකටත්වෝක ෙදා ගන්න පුුවන් පිට ඔයි විදිහයට ගත්තාම. චක්කු සෝත ගාන ජිව්වා කාය මන කියලා එහෙම බෙදා ගත්තාහම එතකොට පින්වත්නී රූප ශබ් ගන්ධ රස ඉස් පරිස අරමුණු ඔවිදිර බෙදා ගත්තාහම එතකොට චක්කු වි්ඥාන සෝතවිඤ්ඥාන ගානවි්ඥාන ජිවවාවිඥාන කායවිං්ඥාන මනොවිංඥාන කි දිරගත්හම ඔයි දිහටත් බෙදා ගන්න වන එතකොට පින්වත්නී ඒතන විදිර බෙදාගන්න න ආයතනයක් කනා අයතනයක් ඔයිදිර දැන් ඉස්කන්ද ධාතු ආයතන මේ ආදී වශයෙන් මේ බෙද බෙදා ගන්න පුළුවන් කමක්තියන්වන මේ පුද්ලයව සත්වයා පුද්ලය ක ල අපි නඳාගන හිටියට මේ ස්කන්ද එකතුවක්නෙ එතකොට ධාතු එකතුවක්නේ ආයතන එකතුවක්නේ එතකොට පින්වත්න ඉස්කන්ධ ධාතු ආයතන අනුව බෙදලා තමාව විග්ගා කරගන්න බැරි මනුස්සයා ඔවි දිර්තම හිතන්නේ අවිදි ෙල ලන්න පුළුවන් කෙනාට දක්ෂක මත් තියෙනවා මොකදද මම කියලා වටිනාකමක් නොදී ඉන්ඩ ඒ දක්ෂකම ආපු ගමන් අර අනිත්්‍ය ඇත්තක සංසන්ධනය කර කර ඉහලද පහලද සමාධ කල බලන්න ූමනාවක් ඇතිවෙන්නේ නැපින්වත්ති මේ කියන තත්වය ඉතාම ඉහල වූ තත්ත්වයක් අමත් අඩුගානය ඔබට මේක කියලන්න මොකටද කියලා එනම් හයි මාර්ග පරලාබියූ තුමන් වහන්සේලාගේ මානසික තත්ත්වයක් අපිට යි කියයාදන්නේ කලා පින්වත්න අපි පාර දැන නටයොත් යන තැන දැනගෙන හිටියොත්න යන්ඩ ලේසි ඒ නිසාේ ඔබට යන තැන ගැන අප යායුතු තැන පිළි බඳව යම්කිසි රූපයක් චිත්‍රයක් තමින්ම ම වන්නේ. පින් මත්න පොදු අපි කියනවා මානය ඔයි විදිට තුං ආකාරයකට බෙදෙනවා කියලා. ඇ බුදු දහම එක තවදුරටත් විස්සර කරනවා මොකක්ද සහි අස්ස සෙයෝ හමස් මිති මානු. මොකක්දේ මේ ජාතතිීෙන්න්න පුළුවන් කුෙෙන් වෙන්න්න පුළුවන් ගෝතරෙන් වන්න පුළන්ධනෙන්න්න පුළන් ොක හරමක් නෑ මේ මේ මට වඩ ලොකෙක් කොහදම පලා තේකින් මට වඩා දියුණු කෙනෙක් ොහෙදින් මං ත මට වැඩිය උසස් මේක ඇතිවෙන්න සාමාන්‍යය සාමාන්‍ය ලෝකයේ යමක් බලයක් හෝ ධනයක් රූපයක් දැනුමක් තියෙන කෙනෙකුට. එයාට තියෙනවා ඒ අනිත් ගොඩේ ම ඉහලයි රජවරු ගොඩේ ම ඉහලයි. සේනා බලය වාහන්න බලය යොක්කුමාතින් අපි හලයි ආංහෙම රූපය සොඳුරුවය අතරින් පලවෙෙනිය ගායනා කරන්න පුළුවන් අය අතරින් පලවෙෙනිය එතකොට චිත්‍රාදින්න පුළුවන් අය අතරම් පලවෙනියා මේ අපි හිතාගලින්වා මෙන්න ගොල්ලු අරගොල්ලන්ට වැඩිය මේ විශයට දක්ෂසයි මේ කාරණයට අතිං ඉහලයි ඒ ගොඩේ මම ඊට වඩා ඉහලයි කියලා එහෙම ඇති වනා පින්වත්ති මේක රජවරුන්ට ඇතිවෙඩ පුළුවන් එතකොට තැම සිිල් ගුණන පුර ික්ෂුව කටන ඇතිෙන්න්න පුළ මන්සී ලයෙන් අරභික්‍ෂට වැඩ හැයි ම දතාං ගවලින් අරස්වාමන් වවාන්සට වැඩ ඉහළයි ඇතැම් පැවිද්දන්ටක් පින්මත්න එහෙම දේවල් ඇතිවෙන්න පුළුවන් එබඳු හැගීම් දැන් පින්වත් ඒ ඒ තත්ත්ව ඉහලා අතර මම ඉහලා කෙනෙක් කියා හිතන එක පින්මත් දැන් සාමාන්‍ය මං ඔබට කිවන්නේ නවාකාරයකටය විස්සර කරන්නේ කියලා දැ ඔය ඉහලායා අතරත් ඉහලායි කියල හිතන එක සීලයෙන් ගුණෙන් මාර්ග පල තත්වයන්ගේෙන් පබා මම ඉහලායි කියර හිතන දැනට කෙනෙක් එන්න පුුවන්දැ අපි කියමු දැන් ක තාතැනක දී අධිමානය කියලා සඳුණන අධිමානය අධිමානය කියලා දැ අධිසීල කියල හැම කියන්නේ සාමාන්‍යය මිනිස්සු රකිනය පංචසීලයයි අධිසීලයක් විදිට පංචසීලය රකින එක කුයි මංක මේ දේශනා ඇතුළ කියල දෙනවා. අධි කියන වචනය ආපහම් පින් වද අධිචිත්ත අධි ප්‍රඥ්ඥ අධ කියකි වහම ඒ. ඒ අධි සීලය අයිතිවෙන්නේ චතුරාර් වෙ සතය අබෝධි පැත්ත්‍ර බරව කෙලේසුන් දුරුකිරීම පැත්තට නැඹුරුව ඇති කරගන්නා සීලයට අපි අධසීලේ කියලා කියනවා ඒනනි පාතිමෝක්ෂ සංවර්ශීලයේ අදිසීලේ වෙන්නේ පන්සිල් දසසිල් කියනේවා අදිසීලේ නෙමයිනේ එවස් සීලේ සාමාන්‍ය සීලේ දැන් ඉදදිාවේ භාග්‍යතුරන්නහස පහර බද්දිත්ව සීලේ බුුණන උපන්සීල් දස්සසිල් වගේවත් තිබුණනේ එකකට පින්වත්න දසල් පන්සිල් උනත් චතුරාර්ය සත්‍යබෝධය වෙනුවෙන් ඒසිල් ආරක්ෂක්කම චතුරාර්ය සත්‍යබෝධය උදෙසා ඒඒ පිළිබඳව සිතමින් මේ සීලේ පිබඳව කල්පනා කරන කෙනෙකුට පන්සිල් උනත් පින් මත්මින් ලෞකික සීලයෙන් මිද්දිල මේ අධසීල කියන පැත්තට හරවගන්න පුුවන්කම තියනවා. පින්වත්නී දැ මේක යටතේ අපිටේ අධිමානය කියන්නේෙ කතා කරන්න පුළුවන්කම තියෙනවා අධිමානය කියලා කියන්නේ අධි කියන වචනය යොදාගන්නවා මම සෝවානෙලා ඉන්නේ සකරුදාගාම් වෙලලා ඉන්නආනාගාමි වෙලා ඉන්න කියලා ප්‍රථක්්ජනයන්ට ඇතිවෙනවා මෝහයක් අනකට අධිමානය කියනවා. දැන් අපි කිවන්නේ පන්සිල් සීලය තමයි හැබැයි පාතිමෝක් සංවරසීලයේ අධිසීලයනි එක මඟ පලලාබී පැත්තට බරව රකින සීලයක්නේ. එක විදර්ශනාව නැත්තන් නිවනාරමුණු කරගෙන වඩන සීලයක්නේ. පංචසීලේ ද සීලය වගේ සීලයවුනත් ආරි සත්‍යාබෝධය උදෙසා වඩන කෙනෙකුට එක අධසීලේ පැත්තට හරවගන්න පුළුවන්. එතකොට අධි මානයේ කියලා කියන්නේ ආං්‍ය වගේ මාර්ග පල පිළිබඳව ඇති කරගත්ත මාන්‍යය. ය මාර්ග පල බලන්නේ. මඟ පල ලැබ උත්තමයෙක්ට මාන ඇතිවෙඩ විදික් නෑන. එතකොට මකදදන් සෝවාන් පලට පත්වන තැනම පින්වත්නී සක්කයිදිට්ටිය ප්‍රහණය කරලා තිබ්බහම්. මගේ කිය හැගීම් ප්‍රාණය කරලා තිබුණ හම. පින්වත්න එතකොට මඟ පලලාබී උත්තමයක් නෙවෙයි මඟපලලාබී බවට පත් වෙලාය කියල සමහරුන්ට තියෙනවයම හැගීම්. ෝන්ත පුද්ගලෙකුට මන් සකුරදදාගාමය නාගාම වෙලා කියලා මුලාවක් ඇතිවෙන්නේ නෑ. එතකොට සකුෘදාාගාමී අනාගාමය උත්තමයකුට මම දැන් අර්හත්වය ලබල තියෙන්නේ කියලා හැකිමක් ඇතිවෙන්නේ නෑ මඟ පර ලැබීම මේ බලාපොරොත්තුවක් නැති දුස්සීලයන්ට මේ ඇති වෙන්නෙ නෑ මොකදෙකුලටඒගෙන හැකිමන්නන්නේ. මඟ පල ලබන්ඩ හිතාගෙන සමත භාවනා කරන විදර්සනා භාවනා කරන මානෙිම්මලි ල්ලතකට මේ ඇතිවෙන පුළුවන් බලන බයනක්කම එතකට පිළිසිදු සිල්වල ස්පීටලා නාම රූප ධර්මයන් පිළිබඳව හොඳින් අබෝධ කරගෙන ඒවට හේතු හොය හොයා විමස විමසා බලබලා සැකදුරු කරගන්න මේ රූපේහය ත්‍රිලක්ෂණයට අනුකූලෝ බලමින් ප්‍රමාද් නොවී ඉතාම් වීර්යෙන් සසරින් එතරවීම සඳහා කැපවීමක් කරන කෙනෙකුට උනත් මේක ඇතිවෙන්න පුළුවන් මේ මුලාව එතකොට දෙ යෝගාවචරය යම්ම් ධ්‍යන සතත්යන්ට පත්ව වනාට පස්සේ කෙලෙස් නැගයමක් නැති නිසා තමන් සෝවානෙලායකු දගම් වෙලා නගම් වෙෙල රැවටින්න පුුවන් අද කාලතෙම රැවටිචක්චන්න පුලුවන් යගේ මුම ප්‍රකාශ කරනව වන්න පුළුවන් ම වල් තත්වට පත්තලඉන්නේ කියලා. එතකොට අවුරුදු හැට හැත්ත කාලයක් වනත් පින්වත්තිම මෙබිදර්සනා පාදකව බණභාවනා කරපු යෝගාවචරයකුට ඔය වගේ තත්යක් එපදිලා තියඩ පුළුවන් මොකද කෙලෙස් උපදිින් නැතුව කෙලෙස් සුපදිින් නැතුව නිහුණු ස්වභාවකි ඉන්නවා. එබේ තාම කෙලෙස් ප්‍රහි්න්න කරලා නෑ ඇබැ යාට හිතනවා දැ මට කෙස් උපදදින්න ෑනෙ මම රහත් වෙලා වෙඩ ඇති කියලා හිතෙනවා. මේ ව බරපතලමනය තමයි දැන්ෙතුකොට උස්සාහ ආතාතරවණ දිහටයා ගන්න බෑ ර්කපන ලබන්න බෑ. ආරන්නසේ නාසනවල භාවනමධ්‍යස්සයල භාවනාකරපු ඇතම් යෝගාවචරයන්ටත් මේ අධිමානය ඇතිවෙලා තියෙන්න්න පුළුවන් ඇත්තිවීම වී හැකි බවධර්මය සඳහන් වෙනෝ. පින්වත්න උච්චමාලිකහි වාසය කරන මහානාග හාමුදුරු පිළිබඳ කතාවක්. දම්මදින්න කියලා මහා දම්ම දෙන්න කියලා සිවපිලිසිබියාපත්න්. හා රහතන් වහසෙනමක් වැඩ හිටියා. උන්වහන්සේ දවල් දවසක වැඩන්න ගමන් තමන්ගේ ගුරෝරයන් වහන්සේ මේ උච්චමාලික කිය ප්‍රදේශය ඉන්නවා ආංගේ මහානාග හාමුදුරු තමන් අරමුණ කරපු නිවරණ තමන්ටදැ ලැබිල තියෙන්නේ කියලා හිතාගෙන උන්වහන්සේ ඉන්නේ වුණට වනහසේ ප්‍රථක් ජනයි උනස්තාව නොබෝධිනකින් අලුරිය කිරීමට නේමිතයි අපොත්වෙල නියමිතයි ඔය විදිහට උන්හසේ මෙලව හැරගියුතුන් ප්‍රථ්ජන ස්භාව එම තමයි කලුරිය කරන්න වෙන්න කියලා ඉර්දිියෙන්ද දක්කා. දැකල ඉති උන්වහන්සට තියෙන ලැදියාව නිසා මෛත්‍රිය නිසා මේ මහා දම්ම දෙන්න මහරහතන් වහන්සේ උන්වහන්සේ වැඩයින්න ප්‍රදේශයට ඉරදිියයෙන් වැඩම කරලා උනාහස සමීපේහි ඉර්දිෙන්ම ඒස්සානයට වැඩම කරලා පැත්තකට වෙලා ඒසාම වන්සට තැන් උන්හන්සේ වැඩිහිටිය ආන්දුර කෙනෙන්නේ උනාහන්සට ගෞරෝදක්වල ඒ වෙලාවේ වැඩ ඉන්නකොට මහනාගමුදුරහනවා ඇවැත් දම්මදින්න මේ ඔබ මොකද මේ මේ වෙලාවයාවේ කියල හනමේ ආව වෙලාවේ පස්සෙ කිව ස්වාමිනි මංම ප්‍රශ්නයක් අහන්න තම යාාව කියලා. අහන්න මන් දන්න වන කියන කිවා දමමහග හාමුදුර හෙම මුත්තර දෙනවා. ඉරි පසේ දම්මදිනාමුදුරු ප්‍රශ්න දාහක්විත රැහවා. කිසිම පැකලීමන්නේ මහගනා හාමුදුර උත්තට උත්තර දෙනවා. ඒවලලා දම්මදිින් හාමුදුරු සාමණිය බවහන්සේගේ නෝන ඉතාම තිවරුණේ කබදදැග බහන්සේ මේ ධර්මය අවබෝධ කරගත්තේ කියල ඇහවා දැන් ඉතින් අවුරදුේ හැටකටත් වැඩි කියලා කිවවා. ඔබවහන්සේට සමාධීපදිලලා තියන්නේ තමායිතත්වයන්. පස දමදිින් හාමුදුර මේට මහනාගාමුදුරු වදාලා අපෝ එකත් මටිතිංු සසාමාජතත්්‍යයන් කෙනන ලොකුදයන් නෙමයි කියලා මොකදම සමාධීක්මවාගේඉල්ල දැම චතුරාර් සත්‍ය අවබෝධ කරන ඉන්නවාගේ කතාවක්තම උනාහන්ස කියන්. ඊරි පස්සේ අහිනං දමුදිින් හාමුදුරු කියනො හෙනං මේ ස්වාමීනී මට ඇතෙක් මවල පෙන්නට කියලා දෙැම්මොකද කරන්න විශාල සුදු ඇතෙක් මවල පෙන්වා මේ ඇතාට නගුට ඔසවලා කං ඔසවලා කොංචනාද කර කර ඔබහන්සි පැත්තට එනවිදිට කටයුතු කරන්න කියනවා ඉට පස්සේ මහනාගහාමුදුර එක කලා දෙ මවපු ඇත තමන්ගේ පැත්තර එෙනකොට බයවෙලා පලා ඇන්ඩ ඇස්ස වුණා. තම දි හාමුදුරේ වෙලා මහාගනාග හාමුදුරෙන් ඇැහුවා උන්හන්සේ සිවරු කොනකින් අල්ලගෙන වඩින්ට දෙන්න ඇතුව ස්වාමිනිර් මේ රහතන් වහන්සට බය ඇති වෙනවාද කියලා ඉ පස්සේ තමයි උන්හසරට තේරුුණේ තම වහන්සේ රහත්වෙල නෑ කියලා. අනේ දම්මදින්න මට පිහිට වෙඩ ඇවැත්න්නේී මට පිහිට වෙන්න කියල කියල. පසේ දම්මදින්න මහරහතන් වහන්සේ උන්හන්සේ ළඟ උ කකටිකෙන් වාඩි වෙලා ඇඳගෙන කිව ස්වාමන මංව බහන්සට පිට ෙන්ඩ තමයියාාව කියලා. කමටහන් කියලා දුන්නා. ඉරි පස මේ හාමුදුරු එනිස්සි කමටහන්ල බාගෙන සක්මනින් භාවනා කරලා උන්වහන්සේ සේලෝ කෙලෙසුන් අසා මෙලොවේ අග්‍රවූ පලටම පත් වනා පේනවනේද අධි මානයෙන් අවුරුදු හැටක් ගත කරපු හාන්දුුරු කෙනෙක් න කතාව එනම් අන්න ඒ වගේ මානයකුත් මේ ලෝක තියෙනවා එකට අධිමානය කියල කියනවා අප මේ විස්සර කලා මේ සයි අස්ස සයු හා මස්මි මානෝ කාරණාව ඇතුළත ඊළඟට දෙවනි මානය තමයි සයි අස සදිසු හා මස්මීති මානෝ එකයන්නේ ජාතිකොලොක උත්‍රධානයෙන් බලයෙන් මේ උසස්ට කට්ටියටතම එකත් ඇති වෙන්නේ අම මත් උසස් අරගුල්ලව ව ි අපි ඔක්කොමල මේ සමාජී හල කට්ටිය අපි ඉතිං ඔක්කොමලා අපිට සේනා සම්පතිය නොයිත අරගල්ලටත්තින අපිටත් තින පේරනද. අරගොල්ලට වගේ අපිටත්න්නේ හොඳට දැනුති නො යාලා වගේ තමයි යාාවගේ මාතඒ විභාග පහස්සලෙන්නේ. අන්න ඒ වගේ ගුණයක් ඒවගේ කතාවගේ වගේ අදහසා ඒගේ භික්ෂක ඇතිතෙන්ට පුළුවන් අර පැවිද්‍යන්ට වගේ තම ඉති මත් සිල්ුවත් උන්හස වගේ මමත් ගුණවත්නේ මමම දුතාග පුරනවනේ කීකයා මම දෙනි වෙන්න කාටවත් කියලා ඕවු වගේ ඇති කරගන්න හැගීමක් ඒ ඒවා ඇතින්නේ පින්ත්න උසස් යයි කියලා හිතන පිරිස්වලට. ඉයාට සේ අස්ස හී නෝහ මස්මී තිමානු එක කියන්නේ තුගෙනක දෙැමි ඉහලයි කියලා හිතන පුද්ගලෝ අතර දැන් අපි කිය මුොකු යම්යම් ධනවතුම් බලවතුන් අතරත් ඉන්නවනේ කියඒ මටම ර්ථක ැකයවන්තිී අය රජවරුන් අතරත්තිවානේ ප්‍රාන්ත රජවරූ නොයකුත් සේනා සම්පත්තියෙන් අඩු වැඩිය අය තුොන්න සේන සම්පත මද වන කොට තවර රජකුට ඉතන්න පුලො ඔවිතින් ර ජරුවන්ගේ ප අපටම සේනාවද. මමන රජදදිතින් මම පොඩි රජෙන්න්නේ අන්න හෙමිතින්න පුළ අදග මිනිස්සු කියන්නේ අපිට මොනාදයන්ද කියලා අර ජාත්‍යන්තර ලොකුූ මුදලලාලි කෙන ගන කියන්නේ අපි ඉතින් පුංචියයන කැතක එයා මේ ප්‍රදේශය ලොකව්‍යා පාරිිකේ. එතකොට නිතරම සමහරය ඔව ඉතින් අපිට උපාදිනන්තියවා තිබ්බටති නමටන තින්න ගොල්ලන්ට වගේ නෙමේනි කියලා ඒ වගේ. අර තමන්ට යමක් ඉහලයි කියන මානසිකත්තයකුත් දැන් තියනවා තමන්ට අනිත්තයට වගේ ලැබේ තුද ලැබිල තියෙනවා. නමුත් ඊට වඩාලොකු ඉන්නවානේ. ඒගොල්ලෝ ඉස්සරහා තමන් පහත් කොට සලකනවා එතකොට. ලාබ සත්කාර ලැබෙන් ඇති කෙනෙකුට මේ කහිතෙන්ට පුළුවන් ඔය වගේ නොයකුත් ආකර කීරිතිය නො ලබෙන කෙනෙකුට මේ හහින මානය ඇතිෙන්ඩ පුළුවන්. පිින්වත්නී සදිසස්ස සෙයු හමස්මීතිමානු. එකයන්නේ දෙ ඒක ඇතිබෙන්ඩ පුළුවන් තමාහා කුල වසයෙන් ධනවසයෙන්නන්න ආකාරයෙන් නොයකුත් කාරණා සම්බන්ධයෙන් සමානයින්නවා සමානය එතකොට එයාලට ඇතිවෙන්න පුුවන් ඒ ගොඩේදලා මම මේ අනිත්තයට වැඩිය උසස් කියලා හැකිීමක් දපිකිමු මංඟර කලින්කිවේ සුපකලාස්සකක් ගැන සුපකලාස්සක ළමයකින්ව මේකේ ඉන්න අනිත් ළමයින්ට වඩා මම උසස් කියරතක යා ඒ ස්කෝලය අනිත් පන්තිවලට ඩා උසස් පන්තියක ඉන්නේ වයාට හිතන එතනත් මම තමයි උසස් කියලා එකයන්නේදැන් සමානය අතරත් එතනත් තිහලයි දෙම මේ ඉන්නේ මේ ඉන්නේ ඒ මට්ට මේ විභාග පාසිච්චය තමයි හැබයිතින් ඒ අනිත්තයට වැඩිය මම ඉන්නේ මම මගේ දැනුම වෙනස් දැන් අපි ඔක්කොම එක වගේ ඇදුන් තමයි ඇදගෙනන්නේ හැබයිතින් මේ ම ගත්ත ඇඳුම පොඩ්ඩක් මීල වෙනස් මේක මේ අවල් රටන් ගෙනපේක්ො අනිත්‍ය ඔය පෙනුට තිබට ඒ එක නෙමෙයි. අපේ වාහනතේ ඒවාහනේම තමයි ඒ හා සමානවාහනයක් තමයි මේ වාහනේ අවල් ටේ තම නි්පාදන කළලද අරගුලඟගවාහන වන්නටක තමයි ස්පාන කළ එකම නමින් වෙල තිෙන්නේ ඔව ඔය වගේ ඇති කරගන්න මානසික අතත්ත්වයන් තියනවා ඊළඟට සදිසස් සදිසූ හමස්මී තිමානු එක කියන්නේ තමාකුලෙන් ජාතියෙන් ගෝ එතකොට බැනුමෙන් ඔය ඕනම කාරණාවකින් තමන් හා සමානවෙච්ච කෙනෙකුට සදිසස්ස සදිසු මස්මිති අපි හරි සමානයි අප ඔක්කොම ඒක හා සමාන කණ්ඩායමක් කියල හැගීමක්ඇත් වෙල එකනු ප්‍රීතියට පත්වනවා. සදිසස්ස හීනහ මස්මීතිමානු ක කතන් තම වගේද පින්ගති මේ ඇතිවෙන්නේ දැඟර සමාන අතරම්ම තමයි සමානය අතර කෙනකුට තනවා මේ සමානය අතරත් මම මගේ ආඩුවත් තියන වගේ කිය සමානය අතරත් සදිසස්ස හනෝ මස්මති. සදිසස් සෙයූ හමස්මිති. සමානය අතරින් මංවසස්. සමානය අතර අපි තමානයි. සමානයි අතර මංහරි පහත් කෙනෙක් කියද. අ එකම පන්තියක ඉන්න කෙනෙකුට ඉතෙන පුුවන්. මේ පන්ති අනිත් අයවගෙන මේ ඉතින් අප අපි ඔක්කොම එක පන්ති වුනාට එක ජොබ් කලාට. අපි ඔක්කොම එක එක ජොබ්බ එක කලාට එක වැඩුප ගත්තට ඉතින් මට මගේ තනතුරේ මං වැඩ කරන්නේ. මේ මේ ඒසි නැති තැනන අරගුල් වැඩරන්නේ ඒසි යන තැන්වලනේ එම නැත්තම් මම ගරුවරයෙක් වෙලා අපි එකම පත්වීම ගත්තට මෙ ප්‍රාථමික පන්තියකෙන වැඩ කරන්න අරගොල්ල මේ අරගුල් හයි හල පන්තිවලන වැඩ කරන්නේ වගේ වගේම පුහු හැගිින් තමාර මිනිස්සු හදාගන්නව පින්වත්න මං ඉස්කෝල ගුරුවරෙක් ගැන කතාවක් නේ සම්බන්ධ කර අපිගේමකෝ ගොවියකොට හිතෙන්ට බයිදීම. ිො ග ම ගොල් තරනකු ුරු පික ුර වැ කරන තමු එතකොට හිතෙන්න පුුවන් ඒගොල් අඟෙකුම් බුරු තියෙන්නේ ඉහල උඩ කොටසේ අපේකුඹරතිය පහල කොටසේ. ඒහ කොට සකුඹුරු තියනයට තමයිතින් වතුරයි ස්්‍රෝම ලබෙන්නේ කියලා අටන්න හිතන අපි ඇතින් ඉච්චරතින් වාසනාවන්ත නෑන වගේ හැඟීමක්. සේස් හින හමස් ි දන්න නතව කෙ තයි පති සන්සා දිග කර ත හැලතිී. ඊ නස්ස සෙයුහා මස්මීතිමානු. ඒක කියන්නේ. මේ කුලෙෙන් බලෙන් ධනයෙන් ඕන මාතෘකාාවකින් මකද හිතෙන්නේ. පහත් අත්තේ සිටින කෙනෙකුට හිතනො. ඒ ගොඩේ මමහර ශේෂ්ටයි කියලා. දෙැ දාසයෝ කම්කරුව කෙ ෙතුමුකු කම්කරුව අතර හිතනවා වරගොල් දවසට ගල්ඉගල්ලු දවසට මේ බඩුමළු. ස්සාහහි උස්සන්නේ මනන් විස්පහක් විතර උස්සනව ඉගුලු ඒගොලු දවසකට එගුලු දවසකට පොල්ලතු පණහයි වියන්නේ මටනම් හැටක් ඇත්තාව කියන්න පුළුවන්. අන්න ඒ වගේ දැන් වැඩ කරනය අතර. අපි ගමුකු කම්කාරවයකුට එගුල්ලු දවසකට මෙන්න වගේ වැඩ ප්‍රමාණයක් තයිරන ම ීට වඩා කරනවා ඒගුල් ඔන්ට වගේ ද මට මේ ලොකු මත්තය ලකු සබන්ධ තා ගු ට ි සම්න්ධයන්න. <Bondi> <gumppanani> මේ පිති මේ දනට ඉතින් මේ වගේ වැඩ කරඩාවට මඉති ලොකු පවල මුසෙක් මට ඉතින් ලොක සම්බන්ධ තිනමට ඔන්න ඒක යන්න පුලුවන්. මං ඉතින් මේ මිනිකං විනෝදරගේ තමයි මේ කුලි කරන්න. නොෝගෝවගේ මෝඩ කතාගෙන මිනිස්සු න්න. ඒය අනිත්යට පෙන්ෙමි කියරනේද. පිට නැතුවට නේ පි ය ඕනතර අපි මිකුම්පුරු දන්තින අපට තේවතු තියනවා අපි ගොඩක් තියෙන. තිබුණනටඉතින් මම්ම මේ කම්මැලිකට තමයි. මේ දවසකුලියට එන්න මේ වැඩට කියලා කියනවා එතකං ඇත්ත කතාරික නෙමයි ඔවුන් ඔය වගේ. ඒ හීනයි කියලා හිතන අය අතර මම හරි උසස් කියලා ඇතිකර ගත්ත නයක් තින නමුත් ඔහුගේ තව පැත්තකින් හොට තිවා මේ සමාජ සමහර ස්තරවලට ොඩා පින්නේ පාල හැකිර. ඊරඟට සදිසස් හීනවා මස්මී තිමානු කියන්නේ එයාට හිතනවාම. ඉළඟට හිීනස් සදිසුවාමස් මිතිමානෝ එක කියන්නේ මේ කුලෙන් දැනුමෙන් ආදීකොට ගත්ත උනෑම එකක් වෙන්න පුළුවන් රූපයෙන් හැකියාවන්ගෙන් මේ තික පහත් මට්ට මේ සිටින කෙනෙකුට මේ මම ඉතිං ආනිත්්‍යෑගේ තමයිගලා හිතෙනොද අපිත් ඉ පහත් කුලට්ටි තමයි ඉදිගොලුත්තේ තමයි අපි ඔක්කොම මේ පහත් කුලවල ඉපදිච්චායි තමයි අපි ඉතිං අප 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 දේතුන් ගොල්ලොමඉතින් දෂකර ගංගුලයි තමයි අපි දෙක දෙගොල්ල මේ එකයි අපි දෙන්නම ලෙඩ්ඩු තමයි අන්න ඒ වගේ අනිත් අයට වඩා පහත්මට්ටමක අත්දැකීමක් විඳෙන කෙනෙකුට අපි ඒහා සමානයි කියලා ඇතිවෙන හැඟීමක් තියෙන එක තෙක්තර මානයක් මනයක් ම මනින කියෙනකන එතකොට ඊළඟට හීනස්ස හීන මස්මී තිමානු එක කියන්නේ නොවෙන එක මේ හීන යෝ අතර මම හරි හීනයි දුරුවලේ අතර මම දුරුවලයි අදක්ෂ අතරමං අදක්ෂයි නොලබන්නන් අතරමං අවාසනාවන් තයි අන්න එහ විතනයින්න අපේ ව එතකොට ඒ අහරි භයානකයි හීන පුද්ගලයකුට තමන් හීනයි කියලා ඇතිවෙන එක එකට අපිකන යතාමානයේ දැක ඉතින් ඒ තියෙන තත්ත්වයනෙ ඒට අනු කොලො හිතන එකනේ එතකට ඇැ හන පුද්ගලයෙකුට මං උසස්සේ කෙල හිතටවන එක අයතාමානය එවිදිහටත් හඳන්නනවා එක ඒවගේ දේවල් පින්මත්න දැ දැ අයතමානය කල කියනෙ තමන් ඉන්න තත්පේට වඩා වෙනස් විදි කලි දෙනෙකරන්නේගැ දැනුමෙන් අපි යම් මට්ටමකිින්ව ඊට වඩාලොකු හැගීමත් තියෙන අපි දැනුමෙන් යම් මට්ටමකිින්ව එච්චර හැකීම නෑයට අපි රූපයෙන් යම්කිසි මට්ටමකින්නවා හැබැයාට ඊට වැඩි ලොකු හැකීමත් තියෙනවා අපි රූප යමකිසි මට්ටමකකින්නවා පල්හා වටිනාක මත්තම අයකට දීල තියන්නේ යන්න ඔය වගේ එකක් තින එකට එකනේ අයිතාමාන කියල කියන්නේ ඔය ආයිතාමානය පින්වති සෝවාන මාර්ගයට පත් පෙද්දිම ප්‍රහාණය වෙනවාකිරවා. අයිතාමාන ඔය විදිටහි තන්නේ තමා ඉන්න තත්ත්වය පිළිබඳව නිවැරදිම තැනට එනවා. හැබයිතින්ඒ අතාමානය කියන එකත් අර්හත්වේදී යි ප්‍රහිීන වෙන්න මොකද ඒ අයතාමානය කියන එක ප්‍රහිීන වනාට යථමානය ප්‍රහීන වඩ තව බොහෝගොුණ දරාපු රන්ඩ තියෙනෙනම් පේවානේද. මානය කියන කාරණාව සුළුකොට සල කණඩ පුළුවන් කාරණාවක් නොවන බබ. ඒකන භාග්‍යතුන් වහන්සහෙම වදාලේ පිින්වත් අරන මානකාම කියන සූත්‍රයේද විස්සර කරනවා එක දෙවිකෙනෙක්ු. න මානකාමස්ස දමෝ ඉදත්තිී. මානයස කැමති කෙනාට හිතේ සංසුංකමක් නං දමනයක් කෙස් දුරකර ගැනීමක් නම් දකිින් හම්බෙන්නේ නෑ කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ ඒකට පිළිතුරක් ෙසතම අයරතාව දේශනා කළේ. මෙ මානයේ දුරලපු කෙනා තමයි උපදීන්ගෙන් මිදුණු සංසාර පරතට යන පුද්ගලේ බවට පත්වෙන්න කියලා දේශනා කරනවා. එතකොට මානය කියන කාරණාව පිින්වත්නී. අපි හිතන් ඕන එකක් මේ අපි වටිනාකමක් දීල තියෙනවා මේ ලෝකෙට ඒ වටිනාකම දෙන්න දෙන්නඩ මොක දෙ ෝකට ටිනාකන් දෙන්න කොට න මානේ හැදෙන්නේ. ලෝකෙට වටිනාකන් දෙන එකන කෙලෙස් වැඩෙනවා කියන්න. දැන් කාම භූමියක, රූපභූමියක, රූපභූමියක වැටෙන්ට උපත ලබන්්ඩ හේතුවෙන්නේ කෙලෙස් වැලෙන කමනෙ. එතකොට පින්වත්නී. මේ කෙලෙස් වැඩෙන කමින් තමන්ග හිත ගලවා ගත්ත දවසට මානය කොහොමත් ඇති වෙන්නේ නෑ. එහනම් මුලු චතුරාර්ය සත්‍යබෝධයට ඇති වැඩපිළිවෙල සියල්ලම කළමනාකරණය කරගැනීම සඳහා මේ මානය කළමනා කරණය කර ගෙනීම කිනි කොච්චර වැදගත්තවෙනවා ඉවහලවා.